ආයුබෝවන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ සියත උදෑසන ප්‍රවෘත්ති සමගින් මම උදේශාණීටම ගෙදර ප්‍රථමයෙන් සිරස්තල එක රටක් එක නීතියක් පූජ්‍ය ගලකොඩ අතේ ඥානසාර හිමි අතට චීන පොහොර නැව රට තුලට ගන්නේ නැහැ ඇමති මහින්දානන්ද කියයි මහබැංකු අධිපති ශ්‍රේණිගත කිරීමවල පස්වන ස්ථානයේ දක්වා ඉදිරියට උදෑසන ප්‍රවෘත්ති තුලින් ප්‍රථම නවදහනේ දේශීය පුවත් වෙත එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල සභාපතිවරයා කැඳවා තිබූ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සංවාදයට ජනාධිපතිවරයා ඊයේ දින සහභාගී වුණා. We are taking steps to limit තිරසර නයිට්‍රජන් කලවණාකරණය පිළිබඳ කොළඹ ප්‍රකාශනය මගින් වසර 2030 වන විට නයිට්‍රජන් අපද්‍රව්‍ය නිකුත් කරන ප්‍රමාණය අඩකින් අඩු කරන්න ශ්‍රී ලංකාව උත්සාහ කරනවා. ශ්‍රී ලංකාවේ දේශීය ප්‍රතිපත්ති රාමුව තිරසර භාවයේ කෙරෙහි අවධානය යොමු කර ඇති බවට මම සහතික වෙනවා. මෙය බලපෑත්වීම සඳහා કૃතිම පොහොර අධික ලෙස භාවිතය සීමා කිරීමට ශ්‍රී ලංකාව පියවර අරගෙන තියෙනවා. එමකින් සෞඛ්‍ය ගැටලු විසඳා ගැනීමට වගේම නයිට්‍රජන් අපද්‍රව්‍ය අඩු කර ගන්නට හැකිවනු ඇති බවට මම විශ්වාස කරනවා. 2050 වන විට ශ්‍රී ලංකාවේ කාබන් ශුන්‍යතාවය සාක්ෂාත් කර ගැනීම ඉලක්කය වන අතර වසර 2030 වන විට මෙරට බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීම ඉලක්කය වනවා. මේ ඉලක්කයට ශ්‍රී ලංකාව ගමන් කරමින් ඉන්නවා. මෙම ප්‍රශංසනීය අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස අපගේ සංවර්ධන න්‍යාය පත්‍රය සඳහා තාක්ෂණික හුවමාරුව, කුසලතා වර්ධනය, ආයෝජන සහ මූල්‍ය ආධාර යන ශේෂ්ත්‍රයන්හි ශ්‍රී ලංකාවට ලබා දෙන අගය සතුටින් පිළිගන්නා බවත් මම කියන්න කැමතියි. ශ්‍රී ලංකා welcomes assistance through technology transfers, skills development, investment and financing support for our sustainable development agenda. එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය ස්ථාපිත කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා පියවර ගත්තා. එම කාර්යසාධක බලකායේ සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලකොඩ අත්තේ ඥානසාර හිමියන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරව එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකායක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ස්ථාපිත කර තිබෙනවා. සමාජිකයින් 13 දෙනෙකුගෙන් සමන්විත එම කාර්යසාධක බලකායේ සභාපතිවරයා වශයෙන් පත් කර ඇත්තේ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්. ඊට අමතරව මහාචාර්ය දයානන්ද බණ්ඩා, මහාචාර්ය ශාන්තිනන්දන විජේසිංහ, මහාචාර්ය සුමේද සිරිවර්ධන, එන්.ජී. සුජීව පණ්ඩිතරත්න, නීතිඥ ඉරේෂ් සෙනවිරත්න, නීතිඥ සංජය මාරවේ, එරන්ද නවරත්න, පාණි වැවල, මෞලවි මොහමඩ්, කතිකාචාර්ය මොහමඩ් ඉන්තිකාබ්, කලීල් රහුමාන්, අසීස් නිසාර්දීන් යන මහත්වරුන් එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සෙසු සමාජිකයින් ලෙස පත් කර තිබෙනවා. ඒ අනුව එම කාර්යසාධක බලකායෙන් ශ්‍රී ලංකාව තුල එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සඳහා පනත් කෙටුම් පොතක් සකස් කිරීම අධිකරණ අමාත්‍යාංශයේ විසින් මේ වන විට මෙයට අදාළව සකස් කර ඇති නීති කෙටුම් පොත හා සංශෝධනයන් අධ්‍යයනය කොට ඒවායේ යෝග්‍යතාවය සහ සුදුසු සංශෝධන වේ නම් ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම සහ යෝග්‍ය පරිදි අදාළ කෙටුම් පොතට ඇතුළත් කිරීම කාර්යසාධක බලකායට අයත් කාර්යයන්වනවා. එමෙන්ම මෙම කාර්යසාධක බලකායේ ලේකම් ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක මහත්මිය පත් කර තිබෙනවා. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි එක් රටක් එක් නීතියක් ජනාධිපති කාර්යසාධක බලකායට පත් කිරීම පිළිබඳව බොහෝ පාර්ශ්ව විවිධ අදහස් පළ කළා. කරටක එක නීතියක් නම් අපිට පේනවානේ රටේ සිදුවීමින් තිබෙන දේවල් අධිකරණමය ක්‍රියාමාර්ග ආරක්ෂක කටයුතු පිළිබඳ සිදුවන දේවල් රටේ ආර්ථික හා සමාජ ප්‍රශ්නවලදී එක රටක එක නීතියක් ක්‍රියාත්මක වෙනවද කියන කාරණේ ගැන කොට වඩා තමුන්නාසල නිරීක්ෂණ දිනවා. ඉතින් මම හිතන්නේ මේවා කියන කතා විතරයි. කරටක එක නීතියක් නම් ඒක භාවිතයෙන් පේන්න පටන් ගන්නවා. ඥානසාරාවුදුන දෙන එක පොඩ්ඩක් පොඩි අවුලක් තියෙනවා. අවුලක් තියෙන අවුලක් තියෙන අනිවාර්යයෙන් දන්නේ නැහැ මමත් අද උදේ තමයි දැනගත්තේ ඉතින් බල්ලා කියන්න. ඒක ඇත්තටම අනුමත කරනවද? නෑ ඉතින් මම අද උදේ දැක්කේ મેસેජ් එකක් විතරයි. ඒක බල්ලා කියන්න. අද කරන්න පුළුවන්ද? බල්ලා කියන්න නෑ. බයයි නේද ඔක්කොම ලා ටිකක්. පත් කරාට පස්සේ කරන විදිහ තමයි බලන්න ඕනේ කම තියෙන්නේ. ඉතින් මම ඉතාම සතුටු වෙනවා මොකද එක රටක් එක නීතියක් පිළිබඳව පාර්ලිමේන්තුවේ මම තමයි ඉස්සෙල්ලම කතා බහ කරේ. එවැනි කමිටුවක් හෝ යම් කිසි ක්‍රමවේදයක් සකස් කළා රටේ එක නීතියක් තියෙන්න ඕනේ කියන එක තමයි මගේ පුද්ගලික අර බලාපොරොත්තු. ඥානසාර හාමුදුරුවෝ ක්‍රියාත්මක වෙන විදිහ බලලා තමයි කියන්න වෙන්නේ.
ඇත්තවශයෙන්ම මේ ආණ්ඩුවට අද වැඩියම වෛර කරන්නේ සමග ජන බලවේගයට ඡන්ද දුන්න ජනතාව නෙමේ පොහොට්ටුවට ඡන්ද දීලා රැවටුණු ජනතාව. ඒ නිසා ඒ ජනතාව එකපාරක් රැවටුණා ජාතිවාදයෙන් මේ මෝහණය වෙලා. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්න කැමති නැවත ජාතිවාදය ගෙනල්ලා මේ රට තුල Tamange බලය නගා ගන්න එක මේ සාර්ථක වෙන්නේ නැහැ කියන එක. අපේ අදහස වෙන්නේ නම් ඒ එක රටක එක නීතියක් කියන ඒ සංකල්පය පිළිබඳ ගැඹුරු අවබෝධයකින් හෝ එමත් නැත්නම් ඒ වෙනුවෙන් ගොඩබේ රාජපක්ෂ ජනතුමා වෙනුවෙන් ඡන්දය දුන් 69 ලක්ෂයක් ජනතාවගේ ඒ මූලික අදහස ගොඩනගපු ඒ වෙනුවෙන් කටයුතු කරපු ඒ ජාතික බලවේගවල ඒ ජාතික බලවේග වලට අවශ්‍ය ඒ මතවාදී දැක්ම සපයන ඒ සભ્યත් උරුමය පිළිබඳ සැබෑ ගැඹුරු අවබෝධයකින් තොරව කිරීම පත්කිරීමක් හැටියට තමයි අපිට නම් ඒ කාරණේ දකින්න වෙන්නේ. එකම රට එකම නීති. බැලුම් බැලමට අපිත් එක්ක එකඟයි ප්‍රශ්නයක් නැහැ. නමුත් ඥානසාර ස්වාමීන් වහන්සේට මේ රටේ ඉතිහාසෙත් තියෙනවා. මත බෙදත්මක ඉතිහාසෙත් තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේ තමුන්ගේ මතේ මොකද කියලා පසුගිය කාලේ පුරාම රටට පෙන්වලා දීලා තියෙනවා. ඒ වගේ චරිතයක් මේ වගේ කමිටුවට සභාපතිවරේ දාන්න එක රටේ අද පවතින ජනවර්ග අතර තියන්න ඕන කියලා අපි හිතන්න අර සමගිය නැති වෙන්නට තමයි ඊට අදන්න කියලා අපිට පේනවා. මල්ල ඇරලා බලන්න ඕනේ නැහැ. මල්ල තුල මොකද කියලා අපිට තේරෙනවද? හොඳට තේරෙනවා. එක රටක් එක නීතියක් හදන්න ඥානසාර හැමෝටම බාර දීලා තියෙනවා. ඒක ගැන මට කියන්න බෑ. දැන් මොකද මේ ඔක්කොම මේ බයන්නේ මේ ඥානසාර හැමෝටම මේ ප්‍රශ්නේ. ඔක්කොම දුවනවා. ඇත්තටම අපේ රටට අපේ මහ පොළවට සමහර දේශපාලච්චෙන් සහ නිලධාරීන් කොතරම් ආදරය කරනවද කියන එකට මෑත කාලීන හොඳම උදාහරණයක් චීන පොහොර නැව. මේ පොහොරවල සුත්‍ර ජීවීන් හිටියත් නැතත් නිසි අවසරයක් ලැබෙන්නටත් පෙර එල්සී හෙවත් බැංකු ණයවර ලිපි නිකුත් කරලා අවසන්. මේ පොහොර නැව සහ පොහොර කතාවයි. අප රසායනික පොහොර අතහැරිය ගහෙන් ගෙඩියෙන්න වගේ ඇති වෙන්න කාබනික පොහොර තියනවා කියලා කෘෂිකර්ම ඇමතිකේ ඉඳලා බොහෝ නිලධාරීන් දහ අතේ එදා පොරොන්දු වුණා. අන්තිමට අපට නතර වෙන්න සිද්ධ වුණේ කාබනික පොහොරත් හදිසියෙ ආනයනය කරන්න ගත්ත තීන්දුවත් එක්කයි. ගෙන්නුව සමහර පොහොර කාබනික නෙවෙයි, ඒවා රසායනිකයි. ඒ බව කෘෂි විද්‍යාඥයින් කිහිප වතාවක්ම ඉතා පැහැදිලිව සනාථ කළා. භයානක දේ වූයේ චීනයෙන් ගෙන්වන බව පැවසු කාබනික පොහොරයි. මේ පොහොර ලංකාවට ගේන්න පෙර නියමිත සාම්පල් පරීක්ෂාවක් කළ යුතුයි. ඉන් පසුව ගනු ලබන අනුමැතිය මතයි ණයවර හෙවත් මුදල් ගෙවීම සූදානම් කළ හැක්කේ. ඇත්තටම වුණේ හොරාට කලින් කෙසෙල් කරන වැටපැනීමයි. මේ පිළිබඳව කතා කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජ්‍ය ඇමතිවරුන් වන දුමින්ද දිසානායක හා දයාසිරි ජයසේකර. අපි කොහොමද එල්සි එකක් ඕපන් කරන්නේ? නියමිත පරීක්ෂණයක් කරන්නත් ඒ නිසා මම හිතන්නේ මේකේ චීනට දොස් කියන්නත් වෙන කාටවත් දොස් කියන්න බෑ. ඒක තුල තියෙන වෙන කොහොමත් මේ අතුරමයි තියෙන්නේ. ලංකාවට බලහත්කාරයෙන් බාන්න හදන එක සම්පූර්ණ වැරදි. ඒ වගේම තුන්වෙනි පාර්ශවයක් කරා යන එකත් සම්පූර්ණ වැරදි. එහෙම චීනෙට හෝ වෙනත් රටකට හෝ ලංකාවේ බලහත්කාරයෙන් ගැලලා චීන හොරරි දාන්න බෑ. ඒක හරියට ඉන්දියාව පරි ලංකාවේ බෞමික අඛණ්ඩතාවයටත් ස්වෛර බාහිරටත් විශාල ප්‍රශ්නයක්. පොහොර අර්බුදයට වෙනත් විසඳුම් හොයනවා මිසක චීනයේ තියෙන කුණු කසල ටික මෙදහට කියලා දානවා එකට අපි සම්පූර්ණ විරුද්ධයි. චීනයට තියා බලුකිස්තානයටවත් පුළුවන් කමක් නැහැ අපේ රටට වැලි අටයක්වත් දාන්න. ඒක බලහත්කාරයෙන් දානවා නම් ඒක වැරදි. මේ ඔය දේවල් වලට තුන්වර පාර්ශව අවශ්‍ය නැහැ. මොනතරම් නීතියෙන් තහංචි පැනෙව්වත් මේ චීන පොහොර නැව තාමත් ලංකාව වටේ කැරකෙමින් ඉන්නවා. හරියට බඹරේ වගේ. කොහොම හරි පොහොර ටික බාන්නම තමයි සූදානම. ජාතික ශාක නිරෝධායන අංශය මෙම පොහොරවල සාම්පල පරීක්ෂා කර දුන් වාර්තාව මෙම පොහොර ආනයනය කරන සමාගම ප්‍රතික්ෂේප කර තිබෙනවා. එක්වරක් නෙවෙයි දෙපාරක්ම ශාක නිරෝධායන අංශය මේ පරීක්ෂණ සිදු කළා. දැන් මේ චීන සමාගම ලංකා රජයට බල කරමින් ඉන්නවා තුන්වන ස්වාධීන සාම්පල පරීක්ෂාවක් සඳහා. කිසිසේත්ම නැවත තුන්වන සාම්පල පරීක්ෂාවක් අවශ්‍ය නැති බව මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පවසනවා. රටවල් 183ක් 184ක් පමණ කණ්ඩායමක් කාණ්ඩයක් එක්ක වෙලා තමයි මේ ශාක නිරෝධායන මධ්‍යස්ථාන අතර ජාලයක් ඇති කරලා තියෙන්නේ. ඒ තිරින්ම පැහැදිලි වෙනවා වෙනත් කිසිදු රටකට විශේෂයෙන්ම තම රටේ ශාක නිරෝධායන මධ්‍යස්ථානීය මගින් ප්‍රකාශ කරන ලද ප්‍රතිඵල සම්බන්ධව බලපෑමක් ඇති කරන්නට බැහැ කියලා. නැවත තුන්විධ වතාව පරීක්ෂණ කිරීම අවශ්‍ය වන්නේ නැහැ. එසේම තුන්වන පරීක්ෂණයක් සඳහා අපේ රටේ නීතියෙන් අවසර නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. ආණ්ඩුවට කිසිම අයිතියක් නැහැ. අපේ පාර්ලිමේන්තුවේ සම්මත වෙච්ච පරිදකින් පිළිපදවපු ශාක නිරෝධායන පරිදේ වාර්තා ප්‍රතික්ෂේප කරන්න තුන්වන පාර්ශවයකට යොමු කරන්නත් ආණ්ඩුවට බලයක් නැහැ. ඇමතිවරට බලයකුත් නැහැ.
මේ ජාතියේ පොහොර වලින් වකුකඩු නෙවෙයි අපේ රටේ ජනතාවගේ සර්වාංගෙම දිය කරලා අරින්න පුළුවන් කියලා හිටපු කෘෂිකර්ම ඇමති පී හැරිසන් මහතා පවසනවා. අපි දන්නවනේ ගොනා හැරෙන්නේ කොයි පැත්තටද කියලා කැට තියලා කියන්නම් ආණ්ඩුව මේ කුණු ජරාවල් ටික ගේනවා. මේ වගේ විස අධික පොහොරක් ගෙනල්ලා මේ රටේ ගොබිම් වලට දාලා වකුකඩුව විතරක් නෙමෙයි මුළු සර්වාංගෙම විනාශ වෙන පොහොරක් මේ කොම්පෝස්ට් එකක් තමයි මේ ගේන්න හදන්නේ. කවුරු කොහොම කිව්වත් නැවේ පොහොර ගොඩබානේ නැති බව ඇමති සීබී රත්නායක මහතා අද ප්‍රකාශ කර තිබෙනවා. පරායට එනවා ඇති සමාල්ලාට ඉන්ධන ගන්න හරි මොකකට හරි වෙන්න ඇති. හැබැයි බාණ්ඩ දෙන්නේ නැහැ කියන එක සහතිකයක් දුන්නානේ. බරයක් දෙනවා නම් ඒකට අපි විරුද්ධ වෙනවා සමාල්ලාට. නීත්‍යානුකූල නොවෙන්නේ නම් ඒ සඳහා කටයුතු කරන්න අපි සූදානම්. පොහොර නැව වරායට නැත්නම් ගොඩබාන්නේ මහමූදටද කියලා මන්ත්‍රී ජගත් කුමාර ප්‍රශ්න කරනවා. ඉතින් මම දැක්කා අපේ වරාය යමතුමා කියනවා අපි වරායට බාන්න දෙන්නේ නැහැ කියලා. ඉතින් වරායට බාන්න නැතු මොකට බාන්න නැද නෙමෙයිනේ මේක සූදානම් වෙන්නේ. ඒ නිසා වරාය ඉඩ දෙන්නේ නැත්නම් මම හිතන්නේ වෙන ආපස්සට යන්න වෙනවා. හැබැයි වරාය ඉඩ දෙනවා නම් යමතුමා සහ රජය කටයුතු කරන්නේ මේ සම්බන්ධව ගන්න ඕන විධිමත් ක්‍රමවේදයන් එක්ක. ඉතින් තාම විධිමත් ක්‍රමවේදය යනවා. ඒ නිසා කලබල වෙන්න හේතුවක් නැහැ තාම. මේ අතර අම්පාරේදී තවත් අපූරු සිද්ධියක් වාර්තා වුණා. අම්පාර උහන මායදුන්න ගොවි ජන සේවා මධ්‍යස්ථානයේට අද ගොවි නාවේ පොහොර ඉල්ලගෙන. ಅದ කියලාවත් තව report එක මෙහාට අවිල්ල නැද්ද? ඒකේ ඉන්න බෙදන්න එපා කියලා කියන්නේ. එතකොට එහෙම කියද්දි කොහොමද මේ කුඹුර වලට බහින්නේ? කීන්නුන්ගේ මල පහ මෙහෙට ඇවිල්ලා සුද්ධ ජීවියොත් එක්ක. මේ බුද්ධ භෝග වලට ඒවා දාන්නේ නැහැ. අපි මේ කෑ ගහන්නේ අපිට කණ්ඩ නෙවෙයි. නිලධාරින් කිව්වේ තාම පොහොර නැහැ කියලා. අවසානයේ ගබඩාව විවෘත කරලා ගොවින්ට පෙන්වන්න නිලධාරින්ට සිද්ධ වුණා. එහි පොහොර මිටි 1200ක් පමණ තිබුණා. මෙම ප්‍රදේශයේ ගොවින්ට අඩුම ගානේ පොහොර මිටි 12000ක් පමණ අවශ්‍යයි. මේ ටිකවත් දෙන්නේ නැත්ති ඇයි කියලා ඇහුවම නිලධාරින්ගෙන් ප්‍රකාශ වුණේ තාම ප්‍රමිති වාර්තාව ලැබිලා නැහැ කියලයි. ඒ කියන්නේ දැනට ආනයනය කළ කාබනික කියලා හිතාගෙන ඉන්න පොහොරවලත් ප්‍රමිතිය මැනලා නැහැ. දැන් අපේ රටේ ශාක නිරෝධායනයත් ප්‍රතික්ෂේප කළ චීන නැවේ පොහොර ඇත්තටම රටට ගෙනෙයිද? නව වෙනස් වෙලා ඒ පොහොරම ආයේ ඇතුළට එයිද? ඒ කියන්නේ අලුත් බෝතලයක පරණ වයින් එයිද? මේ අද ඒ පිළිබඳව කතා කළ සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා. චීනත් එක්ක එකඟතාවයක් එක්ක තමයි ආණ්ඩුව මේ ක්‍රියාවලිය කරගෙන යන්නේ. පැහැදිලිවම අත යට කොමිස්සකට මේ දේවල් කරනමයි කියන සැකය අපට මතු වෙනවා. දැන් අනිවාර්යෙන්ම තුන්වැනි පාර්ශ්වයක් දාලා ඕක පරීක්ෂා කරලා පස්සේ ඕක ඕකේ කියනවා. ඕකේ කියලා අපේ ගොවින්ට මේක ගෙවනවා. ඒවට පස්සේ අපි ගොවියෝ මේක ගහනවා. අපේ පස විනාශ වෙනවා. කවුරු කොහොම කොපමණ බලපෑම් එල්ල කළත් අහිතකර බැක්ටීරියා සහිත පොහොර නැව ලංකාවට ගෙන්වන්නේ නැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. ඔහු පවසන්නේ මින් ඉදිරියට ගෙන්වන පොහොරවල ගුණාත්මක භාවය පරීක්ෂා කිරීම සඳහා තුන්වන පාර්ශවයක සහය ලබා ගන්නා බවයි. කෙසේ වෙතත් චීන පොහොර නැව කොහේ ඇද්දයි කියන්න දන්නේ නැති බව වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඔහු මාධ්‍යයට පැවසුවේ නැවේ සංඥා අහුවෙන්නේ නැති බවයි. මේ සමාගම ගත්තොත් චීනයේ තියෙන ලොකුම කාබනික නිෂ්පාදනය කරන සමාගම. මේ සමාගම ලෝකේ රටවල් ගණනාවකට ආනයනය කරන සමාගමක්. පැහැදිලිව මේ චීනෙන් ආනයනය කරන ලද පොහොරවල සෑම්පල් වල අහිතකර ශුද්‍ර ජීවීන් ඉන්නවා කියන එක අපි අඳුරගත්තා. අහිතකර ශුද්‍ර ජීවීන් ඉන්නවා නම් අපිට මේ රටට ආනයනය කරන්න බෑ. සමාගමට කියන්න පුළුවන් ඕනේ දෙයක්. හැබැයි සමාගම දැනගන්න ඕනේ තමන් එවපු පොහොරවල මෙවන් බැක්ටීරියාවක් තියෙනවා. ඒගොල්ලෝ ඒක පිළිගන්නේ නැතුව වෙන්න පුළුවන් සමාගම. හැබැයි අපිට බැක්ටීරියා එකක් දාලා මේක ටෙස්ට් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ගරු ඇමතුමා කියලා තියෙන චීන තානාපතිතුමා හම්බෙලා කිව්වේ මේ ෂිප්මන්ට් එක නැවත ගෙනියන්න චීනට. ගෙනියලා අපි කියන ස්ටෑන්ඩඩ් එකට හදන්න. ඒ හදන පොහොර ටික ඉන්ඩිපෙන්ඩන්ට් ලැබ් එකකට දාගලෝ ටෙස්ට් කරන්න. අපි මේ ඇවිල්ලා තියෙන නැව ඇතුළට ගන්නෙත් නැහැ. මේ ෂිප්මන්ට් එකෙන් සෑම්පල් ටෙස්ට් කරන්නෙත් නැහැ. මේ ෂිප්මන්ට් එකට පේමන්ට් එක කරන්නෙත් නැහැ. මේ අපේ ගිවිසුමට ටෙන්ඩර් එකේ කන්ඩිෂන් එකට අනුව මේගොල්ලෝ නැවත ආපහු ගිහිල්ලා හරි පොහොර ටික හදලා අපේ ස්පෙસિෆිකේෂන් එකට ආවොත් අපි පොහොර ටික ගන්නවා අපි මුදල් ගෙවනවා තුන්වෙනි පාර්ශවයකට ටෙස්ට් කරන්න දෙන්නේ අලුත් ෂිප්මන්ට් එකක්. කෙසේ වෙතත් චීන පොහොර නැවේ සංඥා අහුවෙන්නේ නැති බව අද වරාය ඇමතිවරයා මාධ්‍ය හමුවේ පැවසුවා. ශ්‍රී ලංකා වරාය අධිකාරිය හැටියට අපිට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් දැනුම් දීමක් කළා තියෙනවා එවැනි පොහොර නැවක් ආවොත් ඒ පොහොර ලංකාවට ගොඩ බාන්නේ නැතුව ඒව කරන්න කියලා. ඒ නැව අපි අතුල් කරන්න කිසිසේත්ම තම හාව මාසෙට උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ නැව අපේ වරායට අතුල් කරන්න එපා කියලා. අද උදේත් මම හාව මාස්ටර්ගෙන් මම මේ සම්බන්ධයෙන් විමසීමක්
මක්කරා නමුත් අපේ සංඥාවලට මේ නැව කොතනද තියෙන්නේ කියලා අපිට පෙන්වීමක් කරන්නේ නැහැ මේ මොහොත වෙනකොට අපේ සංඥා පද්ධතියට අහු වෙන කලාපයක් තියෙනවා ඒ කලාපෙන් පිටවක් තිබුණොත් අපිට ඒක මෙයා වෙන්නේ නැති වෙන්න පුළුවන් එව නැත්නම් ඒ නැවේ ඒ සංඥා පද්ධතිය ක්‍රියා විරේත කළා තිබුණොත් එහෙම සමහර වෙලාවට ඒකෙනුත් අපිට ලැබෙන්නේ නැති වෙන්න පුළුවන් මේ අද උදේ මම 9 වෙනකොට කතා කරනකොටත් අපිට අපේ නාවික හමුදාවටවත් එහෙම එකක් ලැබෙන්න තත්වයක් තිබිලා නැහැ මේ මොහොත වෙනකම් කිසිසේත් අපි අතුරු කරන්නේ නැහැ අපිට උපදෙසක් ලැබෙන තුරු අපේ කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ලිඛිතව දැනුම් දීලා තියෙනවා ඒක අහන්න නැතුව අතුරු වුණොත් අන්න නීති විරෝධී වැඩක් වෙනවා කිසිසේත් ඒ නීති විරෝධී වැඩේ කරන්න මම විෂය භාර අමාත්‍යවරයා ඒකට නීතිය තියෙනවා ඒක ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ මහබැංකු අධිපති දුහුරය කැබිනට් අමාත්‍ය මට්ටමේ තනතුරක් දක්වා උසස් කිරීමට රජය පියවර ගත්තා अपे रटे रजे तनतुर दुहरावलिये महाबैंकु अधिपतिवर्या तनतुर मितेक पेवतुने विसिवन स्थाने एहित लोके वेनत रटवल महाबैंकु अधिपति तनतुर कैबिनेट अमात्यवरयकुगे तन थबमीन वरप्रसाद सह बलथल लबा दी तिबेनवा मेम तत्व रटक आर्थिक वर्धनेटात रटे संवर्धनीय तींदु तीर्ण गेनीमटात विशाल गटलुवक वी तिबेन बवट वत्मन महाबैंकु अधिपति अजित निवाट कब्राल महता राज्य अमात्यवरयकु सिडियेदी दिगिन दिगटम हंड नगुवा महाबैंकु अधिपति दुहरे महाबैंक තනතුර කැබිනට් අමාත්‍ය ධුරය දක්වා ගෙන ඒම සම්බන්ධයෙන් විවිධ පාර්ශව චෝදනාද එල්ල කළා. කෙසේ වෙතත් ඊයේ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ විසින් රජයේ තනතුරු ධුරාවලියේ නව ශ්‍රේණිගත කිරීම ප්‍රකාශයට පත් කළා. ඒ අනුව මෙතෙක් 20 වෙනි ස්ථානයේ තිබූ මහබැංකු අධිපති ධුරය 5 වෙනි ස්ථානයේ දක්වා ඉදිරියට ගෙන විත් වෙනවා. අපේ රටේ රජයේ තනතුරු ධුරාවලියේ ජනාධිපතිවරයා ප්‍රථම ස්ථානයේත් අග්‍රාමාත්‍යවරයා දෙවන ස්ථානයේත් කථානායකවරයා තෙවන ස්ථානයේත් අගවිනිසුරුවරයා සිවවන ස්ථානයේත් තබා තිබෙනවා. රජයේ තනතුරු ධුරාවලිය තුල පස්වන ස්ථානයේ ලෙස සැලකෙන විපක්ෂ නායක ධුරය කැබිනට් අමාත්‍ය ධුර ෆීල්ඩ් මාෂල් ධුරයට හා සමතැනට මෙවන විට ඊයේ දින සිට මහබැංකු අධිපති ධුරයේද පත් කර තිබෙනවා. ඒ අනුව කැබිනට් අමාත්‍යවරයෙකුගේ සමතැන මේ ඉදිරියට මහබැංකු අධිපතිවරයාටද හිමි වෙනවා. මේ අතර මහබැංකු අධිපතිවරයා පස්වන ශ්‍රේණිය දක්වා ඉහළ දැමීම පිළිබඳව තමන් දැඩි අප්‍රසාදය පළ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුල මහතා පවසනවා. මහබැංකුවේ අධිපතිවරයා කැබිනට් අමාත්‍ය ධුරයට සමාන කරලා තියෙනවා. ඉතින් එතකොට අද කැබිනට් එකෙන් පිට කැබිනට් අමාත්‍යවරු ඉන්නවා. දැන් බලන්න මේ ධුරාවලිය ගත්තාම ජනාධිපතිවරයා, අගමැතිවරයා, කථානායකවරයා, ඊළඟට අග්‍රවිනිශ්චයකාරතුමා ඊළඟට කැබිනට් අමාත්‍යවරු තමයි ඉන්නේ පස්වෙනියට. ඒතර විපක්ෂ නායකතුමා ඇතුලේ කණ්ඩායමක් ඉන්නවා ඒකට ඒ කැබිනට් අමාත්‍යවරු ඇතුළු. ඒතර ඒකට තමයි මේ ඇතුළු කරලා තියෙන්නේ මහබැංකු අධිපතිවරයා. දැන් ධුරාවලිය ගත්තාම එහෙම නැත්නම් ප්‍රොටෝකෝල් එක ගත්තාම 20 වෙනියට හිටපු පුජ්‍යලයා තමයි මේ පස්වෙනියට දාලා තියෙන්නේ. ඉතින් මේ தත්ත්වය තුළ තවත් නිලධාරි ගණනාවක් නීතිපතිවරයා ඇතුළු නිලධාරි ගණනාවක් පස්සට ගිහිල්ලා තියෙනවා. නම් ප්‍රශ්න ගණනාවක්. මෙයා මේ කියන කිනා ආකාරයෙන් ආණ්ඩුවට අවශ්‍ය විදිහට මුදල් අච්චු ගන්න ඉඳලා දැන් මුදල් අච්චු ගැනීම සඳහා මේ කැබිනට් අමාත්‍යවරු පත් කරාද කියලා එක තමයි අපිට කියන්න තියෙන්නේ. රටේ ස්වෛරීත්වය තුට්ටු දෙකට විකුරන්න ඉඩ දෙන්නේ නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමි. අපේ රටේ ස්වෛරීත්වය දේශපාලන නිදහස අපේ ප්‍රෞඪ පෞරුෂත්වය බිඳ දැමෙන යුගයක් අද නිර්මාණය වෙලා තියෙනවා මේ රටේ වතාවන් ගණනාවකදී විශේෂයෙන්ම අපේ රටේ කෘෂිකාර්මික පරිේෂණ ආයතන විශේෂයෙන්ම ශාක නිරෝධායන ඒකකය නුසුදුසුයි කියපු පෝර වර්ග අද බලහත්කාරයෙන් අපේ රටට ලබා දෙන ප්‍රයත්නයන් ක්‍රියාත්මක මේක මම දකින්නේ හරියට බහුජාතික සමාගම් ක්‍රියාත්මක කරන අධිරාජ්‍යවාද විවිධ රටවලුත් අපිට බලපෑම් කරනවා නැව්වල නම් මාරු කරාට අපි හැමෝම දන්නවා ඒවායේ IMO නම්බරය වෙනස් වෙලා නැහැ අපේ රට ඇතුළට එන්න හදනවා අපේ වෙරළ තීරයට එන්න හදනවා ට්‍රාන්ස්පොන්ඩර් ඕෆ් කරගෙන විදේශීය සමාගම මේ වගේ නැටිල්ලක් නටනවා නම් කාගේ බලය අතට අරගෙනද මේක කරන්නේ අපේ රටේ ස්වෛරීත්වයක් තිබෙනවා අපිට අහන්න ලැබෙනවා ඇමතිවරු තානාපති කාර්යාල ළඟට ගිහිල්ලා බැඳ වැටෙනවා මොකද්ද මේ තියෙන තද බල අවශ්‍යතාවය මේ අවලංගු පෝර ටික ආපහු ගෙන්න මම දකින්නවා ඒක දේශද්‍රෝහී ක්‍රියාවක් යුගතනිවි එල්එන්ජී බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට ලබා දීම දැන් රටේ උඩු දුවන ප්‍රශ්නයක් බවට පත් වෙලා. දැන් තියෙන්නේ සල්ලි අරගෙන බලාගාරයේ කොටස් ඇමරිකාවට දෙන්න විතරයි. කෙසේ වෙතත් රජයේ පාර්ශවයේ තවමත් ඒ ගැන නිශ්චිත නිගමනයකට පැමිණ නැහැ.
රටේ ජාතික සම්පත් දැන් හරියට පේමන්ට් එකේ විකිනෙන බාණ්ඩ ගානට වැටිලා ලාබිට කොහේ හෝ රටකට අපේ රටේ ජාතික සම්පත් විකුණන තැනට අපි පත් වෙලා යුගදනවි LNG බලාගාරය ඇමරිකානු නිව් ෆෝට්‍රෙස් එනර්ජි සමාගමට දීමත් ඒ වගේ ඩොලර් මිලියන 250කට රජ්‍ය MNFE සමාගමට යුගදනවි බලාගාරයේ 40% කොටස් දීමට සංකල්පීයව එළඹුණු බවයි රජයේම ඇමතිවරුන් ප්‍රකාශ කළේ කෙසේ වෙතත් රජයට සහාය පළ කර ආණ්ඩුවේම පක්ෂද ඊට එරෙහිව දැන් වාග් ප්‍රහාර එල්ල කරන්න පටන් අරන් විෂය බාර ගම්මන්පිල ඇමතිවරයාද ඊයේ දින සැර ප්‍රකාශයක් කරමින් පැවසුවේ රජය කියන එක අහන්නේ නැත්නම් රජය ඇතුළෙම විපක්ෂයක් හදනවා කියලයි LNG බලාගාරය ගැන ආණ්ඩුවේ පක්ෂ ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් කිල්ලුවත් ජනපති එය මගහැර යාමට කටයුතු කළ බවට තොරතුරු වාර්තා වනවා කෙසේ වෙතත් පසුගියදා පැවති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී LNG ගැන සාකච්ඡා කරනවා කිය අන්තිමට මැති ඇමතිවරුන්ට වාහන ගෙන්වන කතාවකින් එම රැස්වීමද අවසන් වූ බවට තොරතුරු වාර්තා වුණා. එම අවස්ථාවේදී මැති ඇමතිවරුන් අත්පොළ සන්නාද දුන් බවටද වාර්තා වනවා. රජයට එරෙහිව එළියදී මාධ්‍යට LNG බලාගාරය ගැන වාග් ප්‍රහාර එල්ල කරන මන්ත්‍රීවරුන්ද එදා සතුටු වෙලා කාලා බීලා රැස්වීම අවසන් කළා. දැන් යුගදනවි LNG බලාගාර ප්‍රශ්නය උඩු දුවලා හමාරයි. එක්කෝ රජයට කියන්න වෙන්නේ LNG බලාගාරයේ කොටස් අමරිකානු NFE සමාගමට අයිති කියලා. නැත්නම් අයිති නැහැ. ඒක අපි දෙන්නේ නැහැ කියලා. එළියේ සහ ඇතුලේ මොන කතා තිබ්බත් වෘත්තීය සමිති නම් පවසන්නේ යුගදනවි බලාගාරය අමරිකාවට විකොත් 29 වනදා රටපුර උද්ඝෝෂණයක් සිදු කර තුන්වනදා කොළඹ වටලන බවයි මුළු රටම ඇවිලෙන්න નિયમિતයි අපි ආණ්ඩුවට අනතුරු යැගීමක් වෙනවා තෙල් වරාය විදුලි තෙලුයි විදුලිය ලඟුනොත් සහතිකයි ගිනි ගන්නවා අපි ආණ්ඩුවට අනතුරු යැගීමේ නිවේදනය අද මේ මාත සාකච්ඡාවේදී නිකුත් කරනවා මේ ආණ්ඩුව ඇතුලේ ඉන්න අයටත් දැන් දැනෙමින් තිබෙනවා මේ ආණ්ඩුව යන්නේ මා නරුම විනාශකාරී ගමනක් කියලා පක්ෂ 11ක නායකයෝ මොකද ඔවුන් ඊ අපට මාධ්‍යවලට තව තවදුරටත් කියන්න බැරි කරුණු කාරණා ගණනාවක් උන් මාධ්‍ය ඉවත් කළ අපිත් එක්ක සාකච්ඡා කළා. ජාතික විරෝධතා දිනයක් බවට තුන්වෙනිදා පත් වෙනක වළක්වන්න ආණ්ඩුවට බෑ. තුන්වෙනිදාන් පස්සේ මුළු රටම අඳුරට පත් වෙන වැඩ වර්ජනයකට අපි යනවා. අපි ආණ්ඩුවට බාර දෙන බලාගාර ටික මේ අපි කිසි කෙනෙක් මේ අපේ පඩිය වැඩි කරගන්න අපේ තනතුරු වැඩි කරගන්න අපේ උසස් වීම ලබා ගන්න නෙමෙයි අපි මේ සටන් කරන්නේ. මණ්ඩලයෙන් අනුමත කරලා තියෙනවා මහා බැංකු අධිපතිවරයාට කැබිනට් බලතල දෙන්න. ඇයි මෙහෙම කරන්නේ? මේ කරන්නේ මොවුන්ගේ හොර ජාවාරම් ඉදිරියට කරගෙන යන්න. මං කියනවා මේ රටේ මහ ජනතාවට මේ රටේ වෘත්තිකයන්ට සියලු සමාගම් වලට සමාගම් වෘත්තිය සමාජ වලට මේ රටේ මර්මස්ථාන තමයි මේ විකුණන්න යන්නේ. අපේ ජාතික සම්පත් විකුණලා මොකක්ද මහ ජනතාවට දුන්න සම්පත? මං රජයට කියනවා උඹලා මේ අස්සම් කර මේ කියුසුම වහාම අකුල කනilla පැහැදිලිවම 29 වෙනිදා සෑම නියෝජ්‍ය සාමාජික කාර්යාලයක් ඉදිරිපිටම ඔබගේ විරෝධය දක්වන්න ඒ වගේම 3 වෙනිදා ලංකා විදුලි බල මණ්ඩලයේ රොද බැඳගෙන පැනලා ඔබගේ විරෝධය දක්වලා අපි ආණ්ඩුව දනගස්සලා මේ කියුසුම අයින් කරමු එබ පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නව උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන් අප යලිත් හමුවන්නේ 10වල් 12ට මධ්‍යහන ප්‍රවෘත්ති සමගින් ඔබට සුවදායි දිනයක්